සුබදවස කොලහමෝටම අද අපි නවතමර ස්ථාන් කිහිපයක තොරතුර වලට අරගෙන හෙල්ල තිනවා. අද අපි කතා කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තියෙන රැකියා පුරප්පාඩු කිහිපයක් ගැන. කළමනාකරණ සහකාර හෙද සහායක ඇතුළු පුරප්පාඩු කිහිපයක් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු අපි මොනවද මේ අවස්ථාවන් කියලා. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එතන ඔයාලට මේ වගේ අලුත්ම රැකියාවන් පිළිබඳ තොරතුරු ඉක්මනින්ම දැනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු එයාලගේ website එකට ගිහලා කොහොමද මේ රැකියා ස්තර දාලා තියෙන්නේ කියලා. ඉතින් මේ රැකියස්තර බලන්නවා එන්න ඕනේ kdu.lk වෙබ්සයිට් එකට. ඒ කියන්නේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. මම ලින්ක් එක පහලින් දාලා තියනවා. ඉතින් මෙතන යට තියෙනවා මෙතන මේ දකුණු පැත්තේ ආයිනේ ජොබ් වකන්සිස් කියලා චූටි ටැබ් එක. ඒක මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ආව ලෝඩ් වෙනවා මෙන්න වගේ වකන්සිස් කියන වෙනම page එකකට. මේක යට සඳහන් කරලා තියෙනවා මෝක ඩීටේල්ස් කියලා. ඉතින් මේක යට තියෙ සමයි අද අපි කතා කරන්නේ වේකන්සිස් කිහිපය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තියෙනවා මෙතන මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් වේකන්සි එකක් තියෙනවා. කන්සල්ටන් රේඩියෝලොජිස්ටික් වේකන්සි එකක් තියෙනවා. ඒ වගේම බිලින් ඇසිස්ටන්ට් වේකන්සි එකක්. ඒ වගේම නර්සින් ඇසිස්ටන්ට් වේකන්සි එකක් තියෙනවා. ඉතින් මේකට තමයි ඔයාලට අයදුම් කරන්න පුළුවන්. අවසාන දිනේ තියෙනවා 9 වෙනි මාසේ 2 වෙනිදා වෙනකම් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් තොරතුරු විස්තර අපි බලමු මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට යමු. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ පුරප්පාඩු තියෙන විශ්වවිද්‍යාල රෝහලේ සුබසුකම්ලත් අයදුම් අරුවන්ගෙන් අයදුම්පත් කැඳවනකොට සඳහන් දක්වලා තියෙනවා. ඉතින් මේ පුරප්පාඩු පූර්ණ කාලීන ස්ථිර පදනම් මත තමයි බඳවාගෙන සිදු කරන්නේ. අපි මුලින් බලමු මේ කළමනාකරණ සහකාර තුන්වෙනි ශ්‍රේණිය කියන වේකන්සි ගැන. සුදුසුකම් සඳහන් කරලා තියෙනවා ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ භාෂාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව සම්මාන සාමර්ථ 4ක් සහිතව විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සමත් වුණා නම් ඇති. මෙතන ස්ට්‍රීම් එක සඳහන් කරලා නැහැ. ඔයාලට ඕනම ස්ට්‍රීම් එකකින් කොමස්ද මැස්ද කියලා අදාළ නැහැ. ආර්ට්ස් උනත් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. ඔයාලට S3ක් තමයි අවශ්‍ය වෙන්නේ. වයසීම සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ත් 45ට නොවැඩි අයට තමයි අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා මූලික වැටුප් රුපියල් 27,910ක් තමයි මූලික වැටුප් තලය. සිළු දීමනා සමග රුපියල් 39,080ක වැටුපක් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා විශේෂඥ වෛද්‍ය නිලධාරී කියන තනතුර. මේකට සුදුසුකම් සඳහන් කරලා තියෙනවා 2018 අංක 28 දරන වෛද්‍ය සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෝ ලියාපදිංචි විය හැකි වෛද්‍ය නිලධාරියෙක් වෙන්නට ඕනි. එසේත් නැතිනම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වළංගු පූර්ණ ලියාපදිංචි සහිත වෛද්‍ය නිලධාරියෙකු වෙන්න ඕනි. මේ දෙකෙන් එකක් සමග විකිරණවේදී විශේෂඥ වෛද්‍ය උපාධිය සමග කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මානලික සහතිකය ලබා තියෙන්න ඕනි. ඒ වගේම 2014 10 11 දින නිකුත් කරන ලද ඒ ගැසට් පත්‍රය 90 කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිකුත් කරන ලද සර්ටිෆිකේට් ඔෆ් ගුඩ් ස්ටෑන්ඩින් කියන එක ලැබලා තියෙන්න ඕන කියලා දැක්වලා තියෙනවා. මූලික වැටුප් තලය රුපියල් 91,645යි. දීමනා සමග 124,045ක මාසික වැටුපක් හිමි වෙනවා. මම හිතන්නේ මූලික වැටුප් තලයේ පිහිටවන්නේ මුලින්ම 91,645. අපි බලමු මේ තනතුරු දෙකට කොහොමද අයදුම් කරන්න තියෙන්නේ කියලා. පොදු කොන්දේසි කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයා කියවලා බලන්න. අපි බලමු කොහොමද අයදුම් කරන්න කියලාද. ඉතිනවා වෛද්‍ය නිලධාරී කෙනෙක් විදිහට අයදුම් කරනවා. මෙතන මෙඩිකල් ස්ටාෆ් කියන එක යටතේ තියෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඔයා මෙඩිකල් ස්ටාෆ් කෙනෙක් විදිහට අයදුම් කරනවා නම් ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මේක වට සරලව ෆිල් කරගන්න පුළුවන්. මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට අයදුම් කරනවා නම් මෙතනින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙහෙම ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ page එකකට එනවා. මෙතනින් ඔයාට ආගේ කම්පියුටර් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් මෙතනින් ඩවුන්ලෝඩ් ෆයිල් දීලා මේක ඩවුන්ලෝඩ් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ තනතුරු වලට අයදුම් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ අයදුම් පත්‍රය නිසිපරිදි සකස් කරලා ඔයාගේ සියලුම අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් වල සහතික කරන්නද පිටපත් සමග තමයි යවන්න ඕනේ. සේවා සහතික, අධ්‍යාපන උපැන්න, සියලුම දේවල් වල සහතික වල ෆොටෝකෝපි වල සහතික කරන්නද පිටපත් යවන්න ඕනේ. දිනේ තමයි 2024 9 වෙනි මාසේ 2 වෙනි දිනට ප්‍රථම ඔයා යවන්න ඕනේ ලියාපදිංචිට පැල මාර්ගේ. ලිපිනේ තමයි විධායක අධ්‍යක්ෂ විශ්වවිද්‍යාල රෝහල ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වේරහැර කියන ලිපියෙන් තමයි ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. අපි ඊළඟට කතා කරනවා බිලින් ඇසිස්ටන්ට් සහ නර්සින් ඇසිස්ටන්ට් පිළිබඳව කොහොමද අයදුම් කරන්න තියෙන්නේ, මොනවගේ සුදුසුකම් දෙලලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලා ගන්න පුළුවන් මේ සිංහල කියන තැනින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරා නම් මේ විදිහට ලෝඩ් වෙනවා. මේ බිල්පත් සහායක සහ හෙද සහායක කියන තනතුරු දෙක පෑඩ ගෙවීම ක්‍රමයේ මත තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. බිල්පත් සහායක සඳහා ඉතින් මේ සඳහා යා සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන උන විෂන් 6කින් විෂන් 6 ඇතුළ මව භාෂාව, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වලට සමාන සාමර්ථ සහිතව තමයි සමත් වෙන්න ඕනේ. උසස් විභාගයේ සමත් වීම අමතර සුදුසුකමක් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම අමතර සුදුසුකම් යටතේ දක්වලා තියෙනවා වාචික සහ ලිඛිත, ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන් විශිෂ්ට සංනිවේදන කුසලතාවය
වගේ තියෙන්න ඕනේ උසස් අයුරුන් ආධිනික සහ දුරකථන ආචාර්ය විධි පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම අන්තර්පුද්ගල සම්මතා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. පරිගණක දැනුමක් තියෙන්න ඕනේ. සීලොම් මට්ටම් වල කාර්යාල මණ්ඩල සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් හැකියාව, විශිෂ්ට ගණිත හැකියාවකින් යුක්ත වෙන්න ඕනේ, ආමෝෂයෙන් වසර එකක පළපුරුද්දක් ලැබලා තියෙන්න ඕනේ කියන සුදුසුකම් ටික සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා අවුරුදු 22 35 අතර ඕනෑම එකකට අයදුම් කරන්න පුළුවන් වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. පැයකට රුපියල් 250ක වැටුපක් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට බලමු හෙද සහයක කියන පුරප්පාඩු සඳහා මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා. මෙතන සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් සමත් වෙන්න ඕනේ. එවගේම මව් භාෂාව, ගණිතයේ විද්‍යාව හා ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 4කට සමාන සාමර්ථ්‍ය තියෙන්න ඕනේ. ඒ වගේම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරීන්, ඒ කියන්නේ නයිටෙක්ින් මගින් පවත්වන ලබන වෘත්තිය සුසුකම් කාණ්ඩ අංග 3-4. ඒ කියන්නේ මේ ගලවල 3-4 හෙද සහක පාඨමාලාවක් ඔයා කරලා තියෙන්න ඕනේ. ඒක නයිටෙක්ෙන් හරි නැත්නම් තව සඳහන් කරලා තියෙනවා. තෘතිය වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ තියෙන හෙද සහක පුහුණුව හරි එහෙම නැත්නම් ශ්‍රී ලංකා පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ආයතනයකින් හෙද සහක පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අවමෂෙන් වසරක පළපුරුද්දක් මෙයාලා ඉල්ලනවා. දැන් බලමු අපි අමතර සුසුකම් මොනවද කියලා. මේ යටතේ යාලා සඳහන් කරලා තියෙනවා උසස් පෙළ විභාගයෙන් විද්‍යා විෂය ධාරාවෙන් කොමන හෝ විෂයන් 3ක් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඖෂධ අලෙවි සැලක සේවය කිරීම සහ විද්‍යුත් බිල්පත් සැකසීම පිළිබඳ අවමෂෙන් වසර දෙකක පළපුරුද්දක් තියෙන ඇති විශේෂ සුසුකමක් ලෙස සලකන බව දක්වලා තියෙනවා. ඒ වගේම තොරතුරු සාක්ෂ්‍යම් පිළිබඳ ඇති හැකියාව වාරේ සුදුසුකමක් වෙනවා කියලා දක්වලා තියෙනවා. වයසීම සඳහන් කරලා තියෙනවා අවුරුදු 22 35 අතර අයට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු මේ සඳහා කොහොමද අයදුම් කරන්න තියෙන්නේ කියලා. අපි කලින් සඳහන් කරපු ලිපිනේටම ආගේ අයදුම් පත්‍රය යවුනම් හරි අයදුම් පත්‍රය ලබා ගන්න විදිහ අපි ඊළඟට කතා කරනවා. සම්පූර්ණ කරන දේ එම අයදුම් පත්‍රය සමග ඔයාගේ සියලුම අධ්‍යාපනික වෘත්තීය සුසුකම් වල සහතික කරනද සහතික පිටපත් සමයි ඔයාගේ අයදුම් පත්‍රයත් එක්ක යවන්න ඕනේ. අවසාන දිනේ තමයි 2024 9 මාස 2 එදිනේ පෙර ඔයාගේ අයදුම් පත්‍රය ලියාපදිංචි සැපල් මාර්ගයෙන් යවන්න ඕනේ. ලිපිනේ තමයි විධායක අධ්‍යක්ෂ විශ්වවිද්‍යාල රෝහල ජනරාල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වේරහැරගෙන ලිපිනේට තමයි ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. ඉතින් අපි දැන් කතා කරපු සීලම් පුරප්පාඩු වලට අයදුම් කිරීමේදී අනිවාර්යයෙන්ම ලියුම් කරේ වම්පසහිල කෙළවර අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මේ සඳහා වෙන අයදුම් පත්‍රය වලට මෙතන ඇප්ලිකේෂන් කියලා තියෙනවා. එතනම ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කළා වට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාගේ අයදුම් පත්‍රය එනවා. ඉතින් මම හිතනවා මේක වඩා සරලව සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේ විදිහට තමයි අයදුම් පත්‍රය තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි විශ්වවිද්‍යාල රෝහල සතු පුරප්පාඩු කීපයක් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාඩු කරක් වැදගත් වෙන්නේ නැති කියලා. සුදුසුකම් තියෙනවා නම් ඉක්මනින්ම අයදුම් කරන්න. අපි මේ වගේම තවත් අමතක අවස්ථා වන්නල තොරතුරු අරගෙන ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් වල හැමෝටම.